මාසයකට වැඩි කාලයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයින පුරා ප්‍රදේශව රැසකින් වාර්තා වුණා. මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක්ද පත් කළා. කමිටුවේ අවසන් වාර්තාව ඊයේ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. අද දින එම කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ සමාගම් නිකුත් කළ ගෑස්වල සංයුතියේ වෙනසක් හේතුවෙන් මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයින පුරා වාර්තා වූ බවයි. කමිටුව එය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ප්‍රථම වතාවටයි. අපිට නිරීක්ෂණය කරනකොට අපි දැක්ක කරුණක් තමයි පසුගිය කාලය තුල සංගීතය යම් ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඒ ප්‍රමිතියේ සඳහන් වෙන කරුණු අනුව ඒකේ සංගීතය සඳහන් වෙලා නැහැ. පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒකේ තියෙන පීඩනයට වැඩිපුරම බලපාන්නේ පීඩනය කියන එක. සංගීතය එක්ක එන පීඩනය. ඒක පීඩනයේ තියෙන්නේ ප්‍රොපේන් 100%ක් තිබ්බත් ඒ පීඩනය ප්‍රමාණවත් කියන එක තමයි තියෙන්නේ. ඇත්තටම දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ දැන් අපි ස්ටෑන්ඩඩ් එකක් තිබ්බට වැඩක් නැහැ. ඒක නියාමනේ නොවනවා නම්. ඒක පැහැදිලිව අපි සමහර අය මේක දන්නේ නැහැ. නමුත් ඒක දැනගත යුතුයි ස්ටෑන්ඩඩ් එකක් නියාමනේ විය යුතුයි. ඒත් මේ සමාගම් ඇත්තටම ඔවුන්ගේ යම් ස්පෙસિෆිකේෂන් ටිකක් ඔවුන් තියාගෙන ඉන්නවා. මොකද අතන න්‍යාමණය කියන එක අඩුපාඩු නිසා ඔවුන් තියාගෙන ඉන්න ඔවුන්ගේ සම් සීමාවක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සමාජයේ ප්‍රොපේන් වැඩිවීම කියන එක තමයි හැම එක්කෙනම කතා කරන්නේ. ඒතර ප්‍රොපේන් සාමාන්‍යයෙන් weight percent කියලා කියනවා. අනිත් පැත්තට කියනවා mole percent කියලා. එතකොට weight percent එකකින් ගත්තොත් ඔවුන් තුල තියෙන ඒ ස්පෙસિෆිකේෂන් එකේ ඔවුන් 140 දක්වා ඒක allow කරලා තියෙනවා. එතකොට ඔවුන් ඒ අතර හිටිය විදිය අපිට පේනවා. අපි අවුරුදු දෙකක කාලයක් තුල ඔවුන්ගේ ඒ දත්ත පරීක්ෂා කරා යම් යම් අවස්ථාවල වැඩිවීම සිදු වෙලා තියෙනවා. නමුත් අපි නිරීක්ෂණය කරා මේ මෑත කාලය තුල යම් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. මූලික හේතුව හැටියට අපි report එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒතුව සංගීතයේ සිදු වන වෙනස් වීම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.